ඉතින් ගොඩ දවසකින් අලුත් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පහුගිය ටිකේ යම් යම් සිදුවීම් පලක් තිබුණා. එකක් තමයි ගොඩක් අය පිරමීඩ වලට අහු වුණා. ඉතින් ඔයාලා මේ පිරමීඩ වලට අහු වුණාද කියලා මම දන්නේ නැහැ. ඉතින් ඔයා මේකට අහු වුණාද බලන්නකෝ. මෙන්න මේකට තේරුණාද? මේකට එහෙම නැත්නම් මේකට එහෙම නැත්නම් මේකට මේ උඩ තියෙන එකට හරි මම හිතනවා ඔය ඔක්කොටම අහු වෙන්නේ නැති කියලා. ඉතින් ගොඩක් මිනිස්සුන්ගේ සල්ලි එක්ක ජීවිත එක්ක සතුරු එක්ක බලාපොරොත්තුත් එක්ක සෙල්ලම් කරපු MTF එතකොට ඔන් මැක්ස් ටියුටි ගොඩක් ඒ පිරමීඩ ආකාරයේ ජාවාරම් ආයතන වල රැවටිච්ච මිනිස්සු අනන්ත ප්‍රමාණ ගොඩක් මේ මිනිස්සු මේ සමාජයේ හම්බ වෙනවා. මේ මිනිස්සු කියන්නේ මොකද්ද? අපි සල්ලි දැම්මා අපිට සල්ලි එන නිසා. ඉතින් ප්‍රොෆිට් එන නිසා අපි සල්ලි දැම්මා. නමුත් අවස්ථාව හම්බුනේ නැහැ. සමහර අය මෙහෙමයි. දැන් ඕක ආපු මුල් දවස්වල දාපු අයට ඔගේ chance එක හම්බුනවා අපි ගේමක ඩොලර් 4000 5000 දෙමනම් එල එලගේ ගාන එල හම්බ කරගත්තා. නමුත් මේ මෑතකදී දාපු අයට තාම සත පහක්වත් ගන්න අවස්ථාව හම්බුනේ නැහැ. ඉතින් අවාසනාවට තමයි ඉතින් මේ මහ බැංකුවෙන් නිකුත් කරලා තියෙනවා. ඒ වගේම උපදෙස් දෙලා තියෙන ඔය වගේ පිරිමින ජාවාරම් ආයතන වල ඔය වගේ වට අහුවෙන්න එපා කියලා. මොකද අපි මිනිස්සු හැමදාමත් කරන්නේ ඕක දෙයක් කිව්වහම සතියයි දෙකයි මතක තියෙන ඊට පස්සේ මතක නැහැ. ඉතින් ඒ වගේ මිනිස්සු අහු වෙනවා අනන්ත ප්‍රමාණ විදිහට අහු වෙලා තියෙනවා. ඉතින් අලුත්ම කතාව උනේ MTF ජාවාරම්. ඉතින් MTF එකට මොකද උනේ? ඉතින් වෙච්ච දෙයක් නෑ. මේ විදිහ සම්පූර්ණ MTF account සම්පූර්ණයෙන්ම ඍණ බැලන්ස් එකක් තමයි පෙන්වන්නේ. ඉතින් ඍණ බැලන්ස් එකක් පෙන්වනවා. ඒ වගේම ලොකු loss එකක් තමයි පෙන්වන්නේ. ඉතින් සල්ලි ගන්න බෑ, කිසිම දෙයක් කරන්න බෑ, withdraw දා ගන්න බෑ, කිසිම දෙයක් කරන්න බෑ. මේ අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම දාලා තියෙන මුදල් එමුතන ඩොලර් සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙනවා. ඉතින් මිනිස්සුන්ගේ අහිංසක මිනිස්සුන්ගේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි මේ සල්ලිත් එක්ක සෙල්ලම් කරපු මිනිස්සුන්ට තාම නීති ක්‍රියාත්මක වෙලා නැහැ. මේ වෙනකොටත් මහ බැංකුව විසින් විශේෂ නිවේදන නිකුත් කරනවා. නමුත් තාමත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් නිශ්චිත නිගමනයක් අපිට තවමත් ගන්න විදියක් නැහැ. මොකද මේ අහිංසක මිනිස්සුන්ට යම්කිසි සාධාරණයක් කරන්න ඕනේ. මේ මිනිස්සු වෙනුවෙන් මහබැංකු ඉදිරිපත් වෙනුන රජ ඉදිරිපත් කළා මේකන මැදිහත් වෙලා කටයුතු කරන්න ඕනේ. මේ ඒ දාපු මුදල් ආපු ගන්න ක්‍රමයක් මේ MTF ඒකට ආයෝජන කර මිනිස්සුන්ට යම් සාධාරණ කෙනෙක් මොකද මේ දාපු සල්ලි වලින් කොටසක් හරි ආපු ගන්න ඕන. ඊට අමතරව මතක තියාගන්න මේ වෙද්දි තවත් ජාවාරමක් කරනවා. MTF එකේ නැතිවෙච්ච මුදල් ආපහු ඒක ගන්න පුළුවන් කියලා විවිධාකාරයේ WhatsApp group ඒ වගේම Telegram group හරහා මොයිකාකාරයේ අසත්‍ය පතුරවමින් ඔබගේ මුදල් ලබා ගැනීමට සිදු කරන තවත් තරව කරන් ඉන්නෝ. ඉතින් කරුණා කරලා කියන්නේ ඒවට අහු වෙන්න එපා. පිරමීඩ වලට අහු වෙන්නවා කිසිම සේත්මත් ඔබ දැන්වත් මට්ටු වෙලා නැද්ද? තවත් සත පහක්වත් විඳන් කරන්න එපා. ඉතින් ගොඩක් MTF සිදුවීමත් එක්ක පස්සේ තමයි දැන් අලුත් ජාවාරමක් ඇවිත් තියෙනවා. ඒ account වල සල්ලි දෙමත අරන් දෙන්නම්. ඒක නිසා මට ඔයා ඩොලර් 15ක් දාන්න. මම මේ account එක වඩා පැය 36 අතර දාපුව හදලා දෙනවා. ඒ සම්පූර්ණ බැලන්ස් එක ගන්න පුළුවන්. ඉතින් අපි මේ මිනිස්සු රැවටෙනවා. ඒත් රැවටිලා මොකද කරන්නේ? ඩොලර් 15ක් 20ක් එකට ඩිපොසිට් කරලා account number එක password ඔක්කොම දීලා අවසානයේ සල්ලි දෙති අවස්ථාවක් කරගන්න එපා. මොකද මේකත් ඒ වගේ ක්‍රූට අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මිනිස්සු. ඉතින් මෙහෙමයි MTF එකේ තුනන් සල්ලි එක අරන් දීලා පුළුවන් නේ මිනිස්සයගෙන් සල්ලි ගන්න. මිනිස්සයාගේ මිනිස්සකම හැකියාවක් අර දුන්නා. අනිවාර්යෙන් ඔඩ ඕකේ ඔය account එකේ ඩොලර් 4000ක් තියෙනවා නම් මිනිස්සෙ ඩොලර් 3000ක් කරන් දුන්නොත් එහෙම අනිවාර්යෙන් 1000ක් වට ගන්න පුළුවන් නේ. මේ මිනිස්සයා කැමැත්තෙන් හරි දෙනවා නේ ඈ. ඉතින් ඒ වගේ වංචාකාර මිනිස්සු ඉන්නව අහු වෙන්න එපා. ඉතින් අලුත්ම මේ සිදුවීමත් එකම කතා ගන්න බලාපොරොත්තු වෙන. ඉතින් ගොඩක් මිනිස්සු මේ වෙද්දි අහුවෙලා තියෙනවා 80%ක් විතර මම හිතන්නේ මේ ලංකාව MTF කියන ওই ප්ලැට්ෆෝම් එකත් එක්ක ගොඩක් වැඩ කරලා තියෙනවා. මොකද එන විස්තරත් එක්ක ඒ වගේම එන නිවුස් උත් එක්ක මේ ගොඩක් එක නිගමනය කරන්න පුළුවන්. ලංකාවේ මම හිතන්නේ හැම ප්‍රදේශයකම බ්‍රාන්ච් පිටලා තිබුණා. නොඑකාකාරයේ බ්‍රාන්ච් තිබ්බා MTF සිල් ගෲප් කියලා. ඒ වගේම නිල අනුග්‍රහයක් දැක්වුවා LPL අපේ පසුගිය පැවතුණු නිමා වුණු LPL තරංගාවලිය සඳහා ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරංගාවලිය සඳහා විශාල බරමනක් දාලා වුන් ඒක ව්‍යාප්ත එතකොට ඒක වුන් මේ අනුග්‍රහයෙන් තමයි වුන් එතන වුන්ගේ නිල විකාශයම නැත්තම් වුන්ගේ ඒ තියෙන නිරඳ දැනීම ප්‍රචාර කර ගැනීමට අවස්ථාවක් ලබා ගත්තා. ඒ වගේම ස්වර්ණවාහිනී SLBC කියන මේ ආයතන දෙක වුන්ගේ ඇඩ් ඒ කියන්නේ මේ නිරඳ දැනීම මැච් එක විත් LPL කියන තරගාවලිය අවසන් වන තෙක්ම විකාශය කරා. ඉතින්
මං කියන්නේ ස්වර්ණවාහිනියට සහ SLBC කියන ආයතනයට විරුද්ධව රජින් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. මහා බැංකුව මේ සම්බන්ධයෙන් දැඩි ලෙස ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මේ සම්බන්ධයෙන් ඉතින් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි නැති වෙලා තියෙන්නේ. මේ මිනිස්සු දැනුවත් කරන්න ඕනේ. දැනුවත් කරලා සමහර මිනිස්සු දන්නේ නැහැ. අමාරු මිනිස්සු සල්ලි වල තියෙන කෑදරකම වෙනදකම අපි හැමෝම සල්ලි වලට අහසයි වුණත් නමුත් සල්ලි තැම්පත් කරන්න කලින් තව තැනක පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. ඉතින් මේ සිදුවීමත් එක්ක මිනිස්සු ගොඩක් අසරණ වෙලා තියෙනවා. මේ වෙද්දී සමහර account තියෙන ඩොලර් 6000 7000 තිබුණු accounts තියෙනවා. ඔක්කොම ඍණ margin එකක් ඍණ balance එකක් තමයි පෙන්වන්නේ. ඉතින් මේ වෙලාවේ account කිසිම account එකක් අය හදා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. හදා ගන්න බෑ, රවටෙන්න එපා. ඔය account හදලා දෙන්නම් මට සල්ලි දෙන්න, මම උන්ට සල්ලි deposit කරන්න, ඊට පස්සේ මම ඔයාට account එක හදලා දෙන්නම් කියලා කියන මිනිස්සුන්ට රවටෙන්නත් එපා. තවත් පිරමීඩ ආකාරයේ මෙන්න මේ වගේ තියෙන මේ platform වලට යන්නත් එපා. මේ මම මේ පෙන්වන platform වලට කවදාවත් යන්න එපා. මේවට ගිහිල්ලත් ඔයාලා කරන්නේ පිරමීඩ ආකාරයේ සිදුවීම් තමයි. ඉතින් මේකෙන් එන්නේ සල්ලි තමන් උපේන තමන් මහන්සියෙන් උපේන සල්ලි අන්තිමේදී මේ වගේ මේ අනවශ්‍ය ආකාරයට දාලා සල්ලි නැති කරගෙන තමන්ගේ ජීවිතේත් අන්තිමේදී විනාශ කරගෙන ගත්තට පත් වෙන්න එපා. ඒ වගේම විශේෂයෙන්ම කියනවා මේ වගේ තවත් හැංගිච්ච පිරමීඩ ආකාරයේ බිස්නස් එහෙම නැත්නම් ව්‍යාපෘති එහෙම නැත්නම් මේවා තියෙනවා. කරුණාකරලා ඔයාලට කියන්නේ ඒවා මහා බැංකුවට ඉදිරිපත් කරන්න. ඔයාලා මේ දාලා තියෙන කිසිම දෙයකට සම්බන්ධ වෙන්න එපා. මහා බැංකුව කියලා දෙනවා කියලා තියෙන විදිහට වැඩ කරන්න. මොකද කවදාවත් පිරමීඩාකාරයේ මුදල් වලින් ඔබට ලාභයක් බලාපොරොත්තු වෙන්න බෑ. පිරමීඩාකාරයේ මුදල් වලින් ලාභයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඕක ඉන්න ඉහළම පන්ති ඉහළම පෙළේ ඉන්න කීප දෙනාට පමණ. අනිත් අයට ඉතින් අන්තිමේදී sora.com තමයි කියන්න වෙන්නේ. කරුණාකරලා කියන්නේ මේ වගේ දේවල් කරන්න හදන්න එපා. ලොකු විශේෂ ඉල්ලීමක් තියෙනවා. ඉතින් මේ වෙනකොට ඒ සම්පූර්ණ account එක සම්පූර්ණ ඉවත්වලා අවසන්යි. සමහර අය මං හිතන්නේ මගේ යාළුවොත් ඉන්නවා, ගොඩක් අය ඉන්නවා. එයාලා මං හිතන්නේ MTF app එකත් එයාලගේ phone එකෙන් අයින් කරලා තියෙන. ඉතලන් එයාලගේ කේන්ති තරහ තියෙන ඉතින් කරන්න දෙයක් නැහැ. සමහර අපි නොදන්න ඕනට සමහර මිනිස්සු තමන්ගේ දේපල උගස් තියලා රත්තරන් බඩු උගස් තියලා එතකොට වෙන වෙන දේවල් බිස්නස් ඒවා ඔක්කොම තියලා තමයි මේ MTF එකට සල්ලි දෙන්නේ. මොකද මේ බිස්නස් වලට වඩා මේ MTF එකෙන් සල්ලි හම්බෙයි කියන බලාපොරොත්තු වෙන. ඉතින් මේ මිනිස්සු අද වෙද්දී ගොඩක් අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. සමහර මිනිස්සු සමහර අපි නොදන්නවා වුණාට මිනිස්සු ගොඩක් මිනිස්සු සියදිවි හානි කරගෙන ඇති වෙන්න පුළුවන්. අපිට වාර්තා නුනට ගොඩක් මිනිස්සු ඈත පිට මිනිස්සු ඉතින් අපිට වාර්තා වෙන සීමිත පිරිසකගේ ඒ තොරතුරු පමණයි. ඉතින් ඒ නිසා අපිට වාර්තා නොවන මිනිස්සුන්ගේ විස්තර කොච්චරයක්ද කියලා බඩ බලන්න. ඉතින් මේ MTF හරගෙන දමු කර මිනිස්සු මේ වගේ තාම මේ සම්බන්ධයෙන් තාම විමර්ශන යනවා. විමර්ශන වලින් පස්සේ යම්කිසි සාධාරණයක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකෙන් පස්සේ නමුත් MTF කියන ඔය බැට්ෆෝම් එකේ එකත් එක්ක වැඩ කරපු මිනිස්සුන්ට මම කියන්නේ පොඩක් අවධානයෙන් ඉන්න. අනිවාර්යෙන්ම ඔය නිවුස් වල පොඩක් ඇහුම්කන් දෙන්න. මොකද්ද වෙන්නේ බලන්න. MTF කියන ඔය බැට්ෆෝම් එකත් එක්ක වැඩ කරපු මිනිස්සුන්ට මම ඉල්ලීමක් කරනවා. පුළුවන් නම් ඔයාලා මහ බැංකුවට ඔයාලගේ නම, ජාතික නිරූපත් අංකය, MTF අපි MTF එකේ account number එක ඔය විස්තර ඔක්කොම දෙන්න දීලා ඔයාලා ඉල්ලීමක් කරන්න ඔය මිනිසුන්ගෙන් සල්ලි ආපහු ගන්න පුළුවන් ක්‍රමයක් ගැන මහ බැංකුවට කියන්නේ ලැජ්ජ වෙන්න එපා. ඔබට යම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔබ පිරමීඩාකාර බිස්නස් වලට එක join වුණාට වැරදිකාරයා ඉන්නොනේ. දැන් මෙන්නට arrest එකේ අතනඟ ඉන්නෝනේ. ඉතින් මම කියන්නේ ඔයාලට කරුණාකරලා ඔයාලා මහ බැංකුවට යන්න ගිහිල්ලා මේ විස්තර දෙන්න, නීතිපතියකට කතා දෙන්න විස්තර. උසාවියකට ගිහිල්ලා මේක පැමිණිල්ලක් දාන්න අවස්ථාවක් නැති වේ සමහරට මේ සම්බන්ධව. නමුත් ඔයාලට පුළුවන් මහ බැංකුවට මේ සම්පූර්ණ විස්තර දෙන්න, මේ කවුන්ට් සම්බන්ධයෙන් විස්තර. ඔයාලා ඔක්කොම එකතු වෙලා වැඩ කරොත් හැංගිලා ඉන්න එපා. එකතු වෙලා වැඩ කරොත් ඔයාලට පුළුවන් ඔයාලගේ නැති වෙච්ච සල්ලි ආපහු ගන්න. ඒ ක්‍රමය තමයි ඔයාලා මේ සම්බන්ධයෙන් මහ බැංකුවත් එක්ක කතා කරන්න. ඉතින් මිනිස්සුන්ට කරපු දේවල් වලට විපාක දෙන්න නම් එහෙම නැත්නම් මිනිස්සුන්ට ඒ කරපු දේවල් වලට පරිසම් දෙන්න නම් මේ මිනිස්සුන්ගෙන් අපෙන් ගත්ත සල්ලි ආපහු ගන්න ඕනේ ක්‍රමයක් නම් තියෙන්නේ. ඒ ක්‍රමේ මහා බැංකුවත් එක්ක කතා කරලා ඒ සම්බන්ධයෙන් යම් කිසි තීරණයක් කෙනෙක් විතරයි. මොකද ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර ඔයාලගේ කවුන්සල් වල තියෙනවා. ඉතින් ඒව ඔක්කොම ගන්න පුළුවන් නේ. ඉතින් මම කියන්නේ කරුණාකරලා ලැජ්ජ වෙන්න එපා. කිසිම දෙයකට බය වෙන්න එපා. හැමෝම MTF එකට දාපු සල්ලි දාපු හැමෝම මම කියන්නේ හැමෝටම එකතු වෙලා යන්න මහා බැංකුවට ගිහින් ඉල්ලීමක් කරන්න පුළුවන්. එහෙනම් තලිකිතේ ඔබට ඉල්ලීමක් කරන්න පුළුවන්. හැමෝම එකතු වෙලා අස්සම් කරලා
ලෙට එකක් බාර දෙන මහ බැංකුවට අපි සල්ලි දාලා තියෙන මෙන්න ප්‍රශ්නයක් පිළ වෙලා තියෙන අපිට මේකට සාධාරණ කරගන්න පුළුවන්ද? ඉතින් ඒ සම්බන්ධයෙන් කතා කරලා බලන්න යම් කිසි සාධාරණ විසඳුමක් ඔබට ගන්න පුළුවන්. ඒ ඔබට ඔබ දැන් මේ ඩොලර් 4000ක් නම් ඔබට අඩුම ඩොලර් 3000ක්වත් ඔබ account එකට ලබා ගන්න අවස්ථාවක් හිමි වෙයි, අවස්ථාවක් ලැබේ. නමුත් මම විශ්වාස කරනවා, මම ප්‍රාර්ථනා කරනවා දාපු සල්ලි ඔක්කොම අය ඔයාලට ගන්න අවස්ථාව ලැබේ කියලා. ඉතින් try කරලා බලන්න චුට්ටක්. අනේ දරුව හැමෝටම කියන්නේ ඔවගේ පිරිමිඩාකාර බිස්නස් වලට සල්ලි දාලා අන්තිමේදී අමාරු වෙටෙන්න එපා. මොකද අපි දාඩිය මහන්සියෙන් හම්බ කර සල්ලි වල වටිනාකම දන්නේ අපි විතරයි. ඉතින් මේ මිනිස්සු අපේ සල්ලි වලින් පොහොසත් වෙනවා. අන්තිමේදී මිනිස්සු වැජබෙනවා. මේ මිනිස්සුන්ට මොනවා කරත් අන්තිමේදී ප්‍රශ්නයක් එන්නේ අහිංසක මේ පහළ ඉන්න මිනිස්සුන්ට. ඔය මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. මිනිස්සු තව සතියකින් දෙකකින් මේක නිදහස් වෙලා යයි. මිනිස්සු හොමට රටත් වේ ලංකාව නැති වෙයි. ඉතින් අපි මේ රටේ ජීවත් වෙන මේ දුප්පත් රටේ මේ අපි රටේ ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඒ ජීවත් වෙන නම් සල්ලි තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි කියන්නේ හැමෝම හරි කල්පරාංග වැඩ කරගෙන ඉස්සරහට මින් ඉස්සරහට පාඩමක් ඉගෙන ගන්න මතක තියා ගන්න. එහෙනම් මේ පණිවිඩ දෙන්න බලාපොරොත්තු වෙන හැමෝටම මොකක් හරි දෙයක් Tamanට මගින් දෙයක් ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවක් තියෙන කියලා හිතානොත් ඉතින් මොකක් හරි දෙයක් පණිවිඩයක් ගත්ත නම් මේ වීඩියෝ එක බැලුවා නම් හැමෝටම ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම channel එක subscribe කරන්න, පහළ තියෙන bell icon එකත් click කරන්න. මං කිව්වා වගේ කවදාවත් රැවටෙන්න බා පිරමීඩාකාරයේ business වලට. ඒකෙන් එන්නේ අපේ කාලය, මුදල් හැමදේම තමන්ගේ ජීවිතේ පවා නැතිවීමේ අවස්ථාව තියෙනවා. ඒ නිසා කරුණා කරලා කියන්නේ සල්ලි නම් දාන්න එපා. ඒ වගේ දේවල් වලට පුළුවන් නම් බැංකුවේ දාලා කීයක් හරි ගන්න. එහෙම නැත්නම් මොකක් හරි business එකකට ආයෝජනය කරන්න පුළුවන් නම් ඔය තමන් දන්න business එක කරලා තමන්ගේ ජීවිතේ ගොඩ දාගන්න. එහෙම නැත්නම් පුළුවන් අමිතාතේ නංගි මල්ලි පුළුවන් නම් රට ගිහිලා තමන්ගේ ජීවිතයක් හදා ගන්න පුළුවන්. ලංකාවේ ජීවත් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. නමුත් ලංකාවේ තියෙන ආර්ථිකෙත් එක අමාරු ඇති. ඉතින් මම කියන්නේ එහෙනම් තමන්ට ගැළපෙන දෙයක් කරන්න, මේ වගේ පිරිමිඩි බිස්නස් වලට යන්න එපා. කවදාවත් රැවටෙන්න එපා. මේක තමයි මම දෙන්න උන පණිවුඩේ. එහෙනම් හැමෝටම ජය වේවා. බුදු සරණයි, ජේසු ක්‍රිස්තුයි, අල්ලා දිවියගේ පිටයි. එහෙනම් හැමෝටම ජයින් ජය. ඉතින් ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනා මේ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම ඔය පිරමීඩ වලට අහුවිච්ච හැමෝටම කියන්නේ අර මං කිව්ව දේ කරලා බලන්න. මොකක් හරි පුංචි සාධාරණයක් කරන්න, පුංචිම හරි සාධාරණයක් කරගන්න අවස්ථාවක් ලැබෙයි. එහෙනම් හැමෝටම ජය වේවා. ප්‍රභාත.